මාත් අරගලකරුවන් එක්ක තමයි හිටියේ පැය තුන හමාරක්. කළා එතන ඉඳලා ඒ ඔක්කොම ඉවර වෙලා කට්ටිය විසිරලා ඇරිලා එන්න යනකොට තමයි ඕක කරේ. ඒ කියන්නේ කවුරු හරි බොහොම සැලසුම් අන්දමින් සිද්ධියත් එක්කම නීතිඥවරු වටේලා කිව්වා ජරා වැඩ කරන්න එපා කියලා. ඒක ළඟ දැම්ම. ඒ විතරක් නෙවෙයි, සර්වපාක්ෂික අරගලකරුවන්ගේ ප්‍රධානම නායකයා තමයි මාව එතෙන්ට මාවේ වහාම. එතුමා කිව්වා දැන් එතුමා කතා කරත් මේගොල්ලෝ හයි කියලා තමුසේ කවුද කියලා. මේකට අරගලයක් වුණාම හැම ජාතිම කට්ටිය එනවනේ. සාර්ගේ මාලිගා වැට්ට වෙලා වීආයි ලෙනින් රතු හමුදාවක් එක බොහොම විනයකාමී හමුදාවක් එක ගිහිල්ලා සාර්ගේ දැන් අපි දැක්කනේ මෙතන පාවිච්චි කරන හැටි. ඔයිට අන්තයි සාර්ගේ මාලිගාව. හොඳේ සාර්ගේ බල්ලවත් මරලා දැම්මා. ඒ විතරක් නෙවෙයි, සාර්ගේ පොකුණේ හිටව මාළු ටික හිටන් බිලිබා ගත්තා. ඒ විතරක් නෙවෙයි, සාර්ගේ තියුණ පොඩි සූ එක ඒකිටිය සත්තුන්වත් මරලා කෑවා. ඉතින් ඒකට සහභාගී වෙන විවිධ පුද්ගලයෝ ඉන්නවා. ඒකනේ ලෙනින් කියන්නේ විප්ලවයේ වනාහි ඉතාමත්ම අශුද්ධ දෙයක්. මේකේ මිනි මැරුම් සිද්ධ වෙනවා, ස්ත්‍රී දූෂණ වෙනවා, මංකොල්ල කනවා, මේ ඔක්කොම මානසිකව ඉන්න මිනිස්සු මේවට සහභාගී වෙනවා. නමුත් මේකේ අවසාන අරමුණ ඉතාමත්ම පාරිශුද්ධ. මම ඉන්නේ අරගලයේ, අරමුණ ඉතාම පාරිශුද්ධයි. ඉතාමත්ම පාරිශුද්ධ දේශයක් සඳහා යන්නේ. අපි ඒකට යන්